අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 100 ප්‍රවෘත්ති රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය ආන්දෝලනාත්මක වරාය නගර පනත් කෙටුම් පතට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට දින දක්වා කල්යයි ශ්‍රී ලංකා පොදුජන සම්දහනේ පක්ෂ නායකින් අගමැති ප්‍රධානත්වයෙන් රැස් වෙයි විමල් උදේ සහ වාසු පක්ෂ නායක රැස්වීම අතරතුර නැගිට පිටව යයි කොට්ටාවේ පාසලක සිසුන් 6කට කොරෝනා පිළියන්දල පාසල් ගුරුවරියකටත් කොරෝනා ඇස්ට්‍රසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම එළඹෙන මැයි මාස මුල් සතියේ සිට කොරෝනා රෝගීන් දහස් ගණනින් වාර්තා වීමත් සමග ඉන්දියාවේ නවදිල්ලි නුවර අද රාත්‍රී 10 සිට ලොක්ඩවුන් හිටපු ඉන්දියා අගමැති මන්මෝහන් සිංටත් කොවිඩ් දෙවයිනේ සීලු පාසල්වල දෙවන වාරය අදින් නැරඹෙයි පාසල්වල අගෝස්තු නිවාඩුව සතියකට සීමා කරයි මෙරට සීලු විශ්වවිද්‍යාල ලබන 27 වනදා විවෘත කිරීමට පියවර අපිට ආරක්ෂාව එපා රටට ආරක්ෂාව ඕන අප්‍රේල් 21 වනදා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් සුරකින්න කාඩිනල් හිමියන් රටේ සියලු ජාතීන්ගෙන් ඉල්ලයි දේශීය පත්වතයි ප්‍රථමයෙන් අවධානය කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් සභාපනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට දින දක්වා කල්තැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා මෙම පෙත්සම් විභාගය අද පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය බෝනික අලු විහාරේ ප්‍රියන්ත ජයවර්ධන මුර්දු ප්‍රනාන්දු සහ ජනත්ග සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා පෙත්සම් විභාගය ආරම්භ කිරීමට ප්‍රථම විවෘතාධිකරණයේ කරුණු දැක්වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මෙම පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් නීතිජවරුන් විශාල පිරිසක් පෙනී සිටින බැවින් සෑම නීතිජවරයෙකුම සිය වාචික දේශන ඉදිරිපත් කිරීම විනාඩි 20ත් 30ත් අතර කාලයකට සීමා කරන ලෙසට ඉල්ලා සිටියා එන අනතුරුව පෙත්සම් ඉදිරිපත්කල විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාකිසෝත්ති සරණමුතු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්ච කේ කණගීශ්වරන් මහතා කරුණ ඉදිරිපත් කිරීම ආරම්භ කළා. එෙහිදී ජනාධිපති නීතිච්ච කණගීශ්වරන් මහතා පෙන්වා දුන්නේ යෝජිත පනත් කෙටුම්පත තුල අන්තර්ගත ප්‍රතිපාදන වලින් රටේ භෞමික අඛණ්ඩතාවයේ මෙන්ම ජනතා පරමාධිපත්‍ය බරපතල ලෙස උල්ලංඝනය වන බවයි. මොහුද ගොඩකර නිර්මාණය කරන ලද හෙක්ටාර 46.53 කින් යොත් කොළඹ වරාය නගර භූමිය ශ්‍රී ලංකාවේ දේශ සීමාව තුළට ඇතුළත් වන භූමි ප්‍රදේශයක් බව පැහැදිලියයි. ඔහු පෙන්වා දුන්නා මෙම පනත් කෙටුම් පතේ 65 තුන වගන්තිය මගින් කොළඹ වරාය නගර කලාපයට අයත් භූමි භාගයේ අයිතිය මෙම පනත් කෙටුම් පත තුලින් ස්ථාපිත කෙරෙන කොමිසම වෙත පැවරීමට යෝජනා කර තිබෙනවා යෝජිත කොමිසම වෙත මෙවැනි ඉඩම් ප්‍රදානයක් සිදු කිරීමට ජනාධිපතිවරයාට නීතිමය බලයක් නොමැති අතර ඒ තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 5 වන වගන්තිය උල්ලංඝනය වන බවත් ජනාධිපති නීතිච්ච කණගීසුරන් මහතා පෙන්වා දුන්නා වරාය නගර කලාපය තුල ඇති ව්‍යාපාරවලට හා පුද්ගලින්ට ආදායම් බදු ඇතුළු විවිධ බදු නිදහස් කිරීම ප්‍රදානය කිරීම බලතල මෙම පනත් කෙටුම් පත තුලින් අදාළ කොමිසම වෙත පවරා තිබෙනවා පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව මෙවැනි බදු සහන සහ බදු නිදහස් කිරීම ප්‍රදානය කිරීමට අවශ්‍ය බලතල එම කොමිසම වෙත පැවරීමේ තීරණය මුළුමනින්ම නීතියට පටහැනි බවත් ඒ තුලින් ආණුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය ඇතුළුව වගන්ති ගණනාවක් උල්ලංඝනය වන බවත් ඔහු චෝදනා කර සිටියා යෝජිත පනත් කෙටුම් පත හරහා වරාය නගර කලාපය තුල මෙරට තුල පොදුවේ ක්‍රියාත්මක බැංකු නීති ඇතුළු මූල්‍ය නීති ක්‍රියාත්මක නොවන තත්ත්වයක් දක්නට තිබෙන අතර ඒ හරහා වරාය නගර කලාපය මුදල් විශුද්ධිකරණය සිදු කිරීමට මග පාදන පාරාදීසයක් බවට පත් වුණු ඇතැයිද ජනාධිපති නීතිච්ච කණගීසුරන් මහතා අනතුරු හඟවා සිටියා මෙරට ආණුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙරට මූල්‍ය බලය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුව සතුවන අතර බදු පැනවීමේ පූර්ණ බලයද පාර්ලිමේන්තුව සතුවනවා එහෙත් මෙම පනත් කෙටුම් පතේ 43 වගන්තිය මගින් පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව බදු පැනවීමේ බලය යෝජිත කොමිසම වෙත පවරා ඇති අතර එය ආණුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි තත්වයක් බවද ජනාධිපති නීතිච්චවරයා තර්ක කළා මෙවැනි ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් නැවැත්විය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් යයි සඳහන් කළ ජනාධිපති නීතිච්ච කණගීසුරන් මහතා මෙම පනත් කෙටුම් පත ආණුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා සිටියා තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ තොරතුරු තාක්ෂණ වෘත්තීය වේදින්ගේ එකමුතුයේ සභාපති කපිල රේණුක මහතා විරුවන් පිණි සිටි නීතිච්ච දර්ශන වේරදුවගේ මහතා අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් ආණුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඉඩම් පළාත් සභාවලට අයත් වන විෂයක් බව පෙන්වා දුන්නා ඒ අනුව ආණුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රකාරව මෙවැනි ඉඩම් පිළිබඳ පනත් කෙටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම එය පළාත් සභාව වෙත යොමු කිරීම අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කළා එහෙත් මෙම පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම පළාත් සභාව වෙත යොමු කිරීමක් සිදු කර නොමැති බැවින් ඒ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට පාර්ලිමේන්තුවට බලයක් නොමැති බවත් නීතිච්ච වේරදුවගේ මහතා චෝදනා කළා
තවත් පෙත්සමක් ඉදිරිපත් කළ ගාමිණී වියන්ගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීදීච එම්.එස්. සුවන්තිරණ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම් පතේ අන්තර්ගත වගන්ති බොහෝමයක් මෙරට නීති අභිබවා යන තත්වයක් පෙන්눔 කරන බව සඳහන් කර සිටියා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීදීච එරාජිත සිල්වා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම් පත වගින් ස්ථාපිත කිරීමට යෝජිත කොමිසම වෙත අසීමිත ඒකාධිකාරී බලයක් පවරා ඇතැයි චෝදනා කළා. කොමිසමේ කටයුතු අධීක්ෂණය කිරීමේ බලය පාර්ලිමේන්තුවෙන් බැහැර කොට ඇති අතර විකිරණ කටයුතුද රජයේ විකිණ කාතිපතිවරයාගෙන් ඉවත් කර ඇති බව පෙන්වා දුන්නා. එමෙන්ම සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච තිසත් විජයගුණවර්ධන මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම් පත තුලින් ස්ථාපිත කරන කොමිසම සඳහා සමාජිකයන් 5 දිනකගේ සිට 7 දිනක දක්වා පත් කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන බව ප්‍රකාශ කළා. එම සමාජිකයන් පත් කිරීමේදී ජනාධිපතිවරයා වෙත අත්නෝමතික බලයක් පවරා දී ඇතැයි චෝදනා කළ ජනාධිපති නීතිචවරයා එම සමාජිකයන් පත් කිරීමේදී ඔවුන්ට පැවතිය යුතු සුදුසුකම් පිළිබඳවද අදාළ කෙටුම් පත තුලින් පැහැදිලිව දක්වා නොමැති බවට තර්ක කළා. මෙම පනත් කෙටුම් පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කරන්නේ නම් ඒවා පාර්ලිමේන්තුවේ 3/2ක බහුතල ඡන්දයකින් සම්මත වී ජනමත විචාරණයක් මගින්ද අනුමත වීම අත්‍යවශ්‍ය බවයි ජනාධිපති නීතිචවරයා අධිකරණයේ හමුවේ අවධාරණය කර සිටියේ. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිචේ ශාන්ත ජයවර්ධන මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම් පත තුලින් ස්ථාපිත කරන කොමිසම වෙත රෙගුලාසි හා විධාන සෑදීම සඳහා නීතිය අභිබවා යන අතුරුමතික බලයක් සපයා දී ඇති බවට චෝදනා කර සිටියා. කොළඹ වරාය නගරයේ කොළඹ වහනගර සභා බල ප්‍රදේශයේ තුල පිහිටා තිබුණද එහි කටයුතු වලට මැදිහත් වීම සඳහා එම නගර සභාවට තිබෙන නීතිමය හිමිකම යෝජිත පනත් කෙටුම්පත තුලින් අහිමි කර ඇතැයි චෝදනා කළ නීතිඥ ජයවර්ධන මහතා ඒ තුලින් ආණුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ උල්ලංඝනය වන බව පැවසුවා. එනතුරුව පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම හෙට දින දක්වා කල් තැබුණා. කොළඹ වරාය නගරය වත්මන් ආණ්ඩුව චීනයට සින්නක්කරයට දෙන්න අවශ්‍ය පනතක් තමයි ගිරල තියෙන්නේ. මේකට පත් කරන හත් දෙනාම ජනාධිපති පත් කරන්නේ. මේකට චීනෙන් පත් කරන්න පුළුවන් රාජපක්ෂ පවුලෙන් පත් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේක අද කළු සල්ලි සුදු කරන මධ්‍යස්ථානයක් විදිහට මේ පෝට් සිටි නගරය මේ පනතෙන් අඳුරලා දෙන්න පුළුවන්. මේකේ පාලනය නගර සභාවටත් නැහැ. මේකේ මුදල් පාලනේ පාර්ලිමේන්තුවටත් නැහැ. මේකේ නීතියේ පාලනේ අධිකරණයටත් නැහැ. අපි වග කියන විපක්ෂයක් හැටියට ඊට විරුද්ධව පෙත්සමක් ගොනු කරා දින කිහිපයක්ම ගත වේවි ඒ සලකා බලන්න. රටේ ඒ අධිකරණයේ ස්වාධීනත්වයත් ඒ වගේම මේ රටේ ජනතාවට සාධාරණයක් මේ අධිකරණයෙන් අපි බලාපොරොත්තු වෙනවා. කණගිෂරන් ජනාධිපති නීතිතුමා තමයි පෙත්සම් කරවන වෙනුවෙන් පළමුව දේශනය පැවැත්වුවේ. මේ රටේ නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි. මේ රට තුල කිසිසේත්ම ගෙනෙන්නට නොහැකි පනත් කෙටුම් පතක් කියන පදනමෙන් තමයි කණගිෂරන් මැතිතුමා මේ ප්‍රශේෂ්ඨාධිකරණය කරුණු දැක්වීම කළේ. අවුරුදු සමයෙත් එක්කම මේ ආණ්ඩුව මේ රටේ භූමිය අහිමි කරන්න යන්නේ අපේ රටේ ජනතාවට අනාගත පරම්පරාවට. පෝට් සිටිය හදලා රටේ කෑල්ලක් එකතු කරනවා කියලා කියපු ආණ්ඩුව අද ඒ කෑල්ල විදේශීය භූමියක් බවට පත් කරන්න අරාදිමින් කටයුතු කරමින් තියෙනවා. බලවතුන් ඉදිරියේ දෙකට නැවිලා ධන ගහලා මේ රට පාවා දෙන තැනකට ආණ්ඩුව තල්විමින් තිබෙනවා. හැබැයි ජනාධිපතිවරණේ මහමැතිවරණේ ජෝන් බලය ගත්තේ මේ රට විකුණන්නේ නැහැ කියලා විකුණපු දේවලුත් ගන්නවා කියලා. මේ ආණ්ඩුවට කොහෙත්ම ජනවරමක් නැහැ. මේ ආකාරයට හිතුවක්කාර ඒකාධිපති ස්වරූපයකින් අපේ රටේ ආර්ථික සම්පත් මංකොල්ල කෑම සඳහා මේකෙන් වාසි ලබා ගන්න සුළු පිරිසක් ඉදීවි. ඔවුන්ට කොමිස් ලැබේවි. ඔවුන්ට මේකේ ඇතුලේ පෙන්වන්න සුරපුරයක් පෙන්නාවි. හැබැයි ඒ වගේම රට ලෝකයේ ඉස්සරහා අපේ රට බරපතල විදිය හුදකලා කිරීමට සිද්ධ වෙනවා. මොකද මේකට පිටින් එන කිසිම කෙනෙකුට රට ආයෝජනකේ නිඩක් හදන්නේ නැහැ මේක නිසා. මේ අතර වරාය කෙටුම්පත සම්බන්ධයෙන් අද දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. මේ පනත සම්බන්ධයෙන් කිසිම සංවාදයක් තිබෙන්නේ නැහැ පාර්ලිමේන්තුව තුල. අධීක්ෂණ කාරක සභාව තියෙන ඕවර්සයිට් කමිටීස් කිසිම සංවාදයක් තිබෙන්නේ නැහැ. මෙවැනි සංකීර්ණ පනතක් ඇත්ත වශයෙන්ම රජයේ චේතනාව වංකනක්. මේ පනත සාකච්ඡා කරන්න ඕන අවශ්‍ය කොටස් එක්ක. විශේෂයෙන්ම වෘත්තීය වේදී නීතිඥ මහත්වරු, ගණකාධිකාරීවරු, බැංකු කටයුතු ගැන විශේෂඥයින් එයාගේ අදහස් අරන් තමයි මෙවැනි පනතක් හදන්න ඕන. නමුත් එහෙම කිසිම දෙයක් නැහැ. හිටපු හැටි අටවැනිදා සභානායකතුමා මේ පන්ත ඉදිරිපත් කළා. වරාය නගරයේ නිර්මාණය වීම පිළිබඳ එක පැත්තකින් ඇමරිකානු එක්සත් ජනපදයට ඒක හිසරදයක් වෙලා තිබෙනවා අනිත් පැත්තෙන් අල්ලපු ඉන්දියාවට ඒක හිසරදයක් වෙලා තියෙනවා ඒ නිසා වුන් උත්සාහ කරනවා කොමාරි මේ ව්‍යාපෘතිය වළක්වන්න ඒ සඳහා වුන්ගේ ඒජන්තකාරී බලයක් ලංකාව තුළ ක්‍රියාවට නංවන්න ඒගොල්ලෝ උත්සාහ කරමින් ඉන්නවා අපිට පේන්නේ ඇමරිකානු එක්සත් ජනපද ධනාපතිනිය මේක මුදල් විසුද්ධි කරන මධ්‍යස්ථානයක් බවට බලලා මල්ලෙන් එළියට බැලලා කතා කළේ ඒක ඒ නිසා අද ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂ්‍යයක් ඇති කරන මේ ව්‍යාපෘතිය නතර කිරීමේ කුමන්ත්‍රණ පිට කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා
අපි කරපු එක ප්‍රධාන කාරණයක් තමයි ගොඩ කරන ලද වරාය නගර භූමිය රජයේ ඉඩමක් ලෙස ප්‍රකාශයට පත් කිරීම. වරාය නගර භූමිය කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ කොටසක් ලෙස ප්‍රකාශයට පත් කිරීම. ඒකත් අපේ වගකීම රජයේ හැටියට අපි ඉෂ්ට කරලා තිබෙනවා. අපේ පාලන කාලය තුළ අපි විශ්වාස කරේ දැනට එළිය තිබෙන්නේ ප්‍රධාන කැසිනෝ ආයතන දෙකක්. ඒ ආයතන දෙකම මේ වරාය භූමියට ඇතුළත් කරා. මේ පනතේ වගන්ති බොහෝමයක් බලපානවා වාස්තු විද්‍යාඥයන්, ඉංජිනේරු වෘත්තීන් අයට බලපානවා, ව්‍යාපාරික ප්‍රජාවට මේක බලපානවා. ඒ නිසා තමයි අපි කියන්නේ සංවාදයක් ඇති කරලා සුදුසු යෝජනා බාර අරගෙන මේ ව්‍යාපෘතිය සාර්ථක කිරීමට ගමන් මාර්ගය අනුගමනය කරන්න කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් සඳහනේ පක්ෂ නායක හමුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. යද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් සඳහනේ පක්ෂ නායක හමුව අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. මියගිය පක්ෂ නායකයන් සහ රණවිරුවන් සිහිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන මැයි මාස පළමු දිනට යෙදෙන කම්කරු දිනයේ සැමරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් මැයි දින පෙළපාලි නොපවත්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මැයි දින රැළිය පමණක් පැවැත්වීම පිළිබඳව මෙහිදී පක්ෂ නායකින්ගේ අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ. අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන යන මහතුරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ පක්ෂ නායකින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූ බවයි. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන අද පැවති ආණ්ඩු පක්ෂයේ හවුල්කාර පක්ෂවල පක්ෂ නායකයන්ගේ රැස්වීම සඳහා විමල් වීරවංශ, උදේ ගම්මන්පිල සහ වාසුදේව නානක්කරණ අමාත්‍යවරුන් එම සාකච්ඡාවට මද වේලාවක් පමණක් සහභාගී වී ඉන් ඉවත්ව ගොස් තිබෙනවා. ඒ අදාළ රැස්වීමට පක්ෂ නායකින් නොවන විශාල පිරිසකට ආරාධනා කර තිබීම හේතුවෙන් බබයි වාර්තා වන්නේ. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර පවතින මතභේද ඉවත් කර ගැනීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබුවවටයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ. කිසිවිටත් මෙම රැස්වීමට 50කට අධික පිරිසක් සහභාගී වී තිබෙනවා. විමල් වීරවංශ, උදේ ගම්මන්පිල සහ වාසුදේව නානක්කාර යන අමාත්‍යවරුන් මෙහිදී පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ගිවිසුම් ගතව ඇත්තේ පක්ෂ 14ක් පමණක් වන බවයි. සාමාන්‍යයෙන් පක්ෂ නායක රැස්වීමකට 20 දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගී වෙන නමුත් මෙම රැස්වීමට 50කට අධික පිරිසක් සහභාගී වීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් තිදෙනාසිය අප්‍රසාදය පළ කර තිබෙනවා. මේ පිළිබඳව අමාත්‍යවරුන් අග්‍රාමාත්‍යවරයාටද දන්වා ඇති අතර පවතින තත්ත්වය අනුව තම පක්ෂවල ගැටළු මෙම රැස්වීමේදී සාකච්ඡා කළ නොහැකි බැවින් වෙනත් දිනයක ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යෝජනා කරමින් අදාළ අමාත්‍යවරුන් තිදෙනා අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම වෙනුවෙන් එළබෙන 21 වනදා උදෑසන 8:45ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් සුරකින ලෙස කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රජිත් හිමිපාණන් සියලු ජාතීන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේක මේ කතෝලික කිතුණු අයට පමණක් මේ සීමා වෙච්ච අරගලයක් නෙවෙයි. මේක මේ රට අන්තවාදී දේශපාලනීක බලවේග සහ විවිධ කණ්ඩායම් වලින් රට ආරක්ෂා කර ගැනීම සඳහා අනාගතයේදී අපි කළ යුතු අරගලයක් කියන එක අපිට පැහැදිලි විය යුතුයි. අපි 21 වෙනිදාට කල්පනා කරා අපේ රටේ සියලුම ජන කොටස් වලින් ඉල්ලීමක් කරන්න. එදාට 2019 අප්‍රේල් 21 උදේ 8:45ට පළමිනි බෝම්බය කොච්චි කඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ පුපුරා ගිය නිසා අපි උදේ 8:45ට අපේ දේවස්ථානවල විනාඩි 2ක නිහඬතාවය ආරක්ෂා කරන්න කියලා අපි අපේ ජනතාවගෙන් ඉල්ලලා තියෙනවා. අපි ඉල්ලීමක් කරනවා මුළු රටේම ජනතාවගෙන්, විශේෂයෙන්ම අපේ ආගමික නායකයන්ගෙන් ඒ විනාඩි 2ේ නිශ්ශබ්දතාවය ආරක්ෂා කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. මේක ජාතික ප්‍රශ්නයක් ලෙස සලකලා මේක ආගම් අතර ආරවුලක් ඇති කරන්න අපි ගෙනියන ව්‍යාපාරයක් නෙමෙයි. මෙතනදී මේ ඒ වැරදි අදහසක් ඇවිල්ලා තියෙන කිසිම දේශපාලන බලවේගයක් ගැන නෙමෙයි මම කිව්වේ. අන්තර්ජාතික බලපෑම් කරන දේශපාලනික බලවේගයනයි මම කිව්වේ. මම කිව්වේ නෑ මේ රටේ අහවල් පක්ෂයේ අහවල් දේශපාලන නායකයෝ ඒගොල්ලෝ ගැන මම කතා කරන්න ගියේ නෑ ඒ වෙලාවේ. ඒකයි මගෙන් කියවුනේ.
අගෝස්තු මාසයේදී ලබා දීමට නියමිත දෙවන වාරයේ පාසල් නිවාඩුව සතියකට සීමා කිරීමට තීරණය කර ඇති බව අමාත්‍ය වහචාර්ය ජීල් පීරිස් මහතා පවසනවා. මෙතර කොට්ටාව ප්‍රදේශයේ පාසලක සිසුන් 6 දෙනෙකුද කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශය ප්‍රකාශ කළේ. කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ සිසුන් 6 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. ඉන් සිසුන් 3 දෙනෙකු පසුගිය 16 වනදා කොවිඩ් රෝගීන් ලෙස තහවුරු වී ඇති අතර අනෙක් සිසුන් 3 දෙනා ඊට පෙර කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී ඇති බවයි ප්‍රදේශ භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විදුහලේ ඉගෙනුම් කටයුතු සිදු කරන ගුරුවරියකටද කොවිඩ් 19 වෛරස් महाजन सौख्य මෙයතර කොවිඩ් 19 වෛරසයේ මර්ධනය කිරීම සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව මේ මාස පළමු සතියේ සිට ලබා දීමට අද රැස් වූ එන්නත් කරන පිළිබඳ විද්වත් කමිටුව තීරණය කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. මෙයතර කොවිඩ් වසංගතයේ හමුවේ වසා දැමුණු දිවයිනේ සීලුම විශ්වවිද්‍යාල අප්‍රේල් මාස 27 වනදා විවෘත කිරීමටයි තීරණය කර ඇත්තේ. තීරණය කළා තිබෙනවා විශ්වවිද්‍යාලය එන සතියේ ආරම්භ වන විට මුලින්ම 4 වන වසරේ හා 3 වන වසරේ ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල වලට කැඳවීම. එතනින් පටන් අරන් ඉන් පසුව පළවෙනි වසරේ හා දෙවන වසරේ ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල අන්තිම විවෘත කිරීම තමයි රජයේ සැලැස්ම වෙලා තිබෙන්නේ. විශ්වවිද්‍යාල වල විභාග ඒ අතර පැවැත්වීමට අවශ්‍ය සියලුම කටයුතු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සංවිධානය කරලා තිබෙනවා. ඒ එක් එක් විශ්ව විද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන් සමග. ඒ වගේම අපි දැන් සලකා බලනවා අගෝස්තු නිවාඩුව පිළිබඳ තත්ත්වය. අපි බලාපොරොත්තු වෙනවා අගෝස්තු මාසයේ නිවාඩුව සතියකට පමණ කාලයකට සීමා කිරීම. ගෝලීය කොවිඩ් වසංගතයේ හමුවේ ඉන්දියාව තුළ කොවිඩ් රෝගීන් සීක්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් නවතිලි නුවර අද සිට සතියක කාලයක් වසා දැමීමට ඉරට බලධාරීන් තීරණය කර තිබෙනවා. පසුගිය දින කිහිපය පුරාවට එහි කොවිඩ් රෝගීන් විශාල වශයෙන් හමුවීම හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය ලක්ව ඇති බලපෑම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ඉරට මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් අදාළ කාල සීමාව තුළ රජයේ කාර්යාල අත්‍යවශ්‍ය සේවා වන රෝහල් ඖෂධ ශාලා හා වෙළඳසැල් විවෘතව තිබීමටයි තීරණය කර ඇත්තේ. ඉන්දිය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඇති වූ උනරෝගී තත්ත්වයක් හේතුවෙන් සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුවයි හිටපු අග්‍රාමාත්‍යවරයා කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත්තේ. සිංහල අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත් යාමේ නැකත් චාරිත්‍රය අද පෙරවරුවේ යෙදී තිබුණා. මේ අතර වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ අලුත් අවුරුද්දේ රාජකාරී ආරම්භ කිරීමද අද දින සිදු කරනු ලැබුවා. සිංහල හා දමිළ අලුත් අවුරුද්දේ අවසන් චාරිත්‍රාංගය වන නව වසරේ තම ජීවන වෘත්තිය වෙනුවෙන් පිටව යාම සංකේතවත් කරන රැකී රක්ෂා සඳහා පිටව යාමේ නැකත් චාරිත්‍රය අද පූර්ව භාග 6:39 ට යෙදී තිබුණා. සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි සහ ගිතෙල් මිශ්‍ර කිරිපතක් සහ කැවිලි වර්ගයක් අනුභව කොට දකුණු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටව යාම යෝග්‍ය බවයි මෙවර අවුරුදු නැකත් සීට්ටුවේ සඳහන් වුණේ. සමාජ විද්‍යාත්මක මෙන්ම ගෘහීය ආර්ථිකයේ පිළිබඳ සංකේත ත්‍යාග දනවන රැකී රක්ෂා සඳහා පිටව යාමේ නැකත් චාරිත්‍රෙන් සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ චිරාගත නැකත් චාරිත්‍ර අවසන් වනවා. සිංහල දෙමළ අලුත් අවුරුදු උදාවෙන් පසු නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මැති ඇමතිවරු සහ සිය කාර්ය මණ්ඩලය හමු වුණා. අභියෝග ජය ගනිමින් ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට සුබවාදී ආකල්පෙන් අධිෂ්ඨානින් සහ කැපවීමෙන් ක්‍රියා කළ යුතු බවයි මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ. උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්දට මැති ඇමතිවරුන්ට සහ කාර්ය මණ්ඩලයට සුබ පැතුම් එක් කළ ජනාධිපතිවරයා පිරිස සමග සුහද කතා බහකටද එක් වුණා. මෙය
අතර සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල කාර්යාල කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේදී ආරම්භ වුණා. අග්‍රාමාත්‍යවරයා මෙහිදී සිය කාර්යමණ්ඩලයේ නිලධාරීන් ඇතුළු සියලුම සමාජිකයන්ට අලුත් අවුරුදු සුභාශිංසන එක්කලා. Voice of Asia මාධ්‍යාලය අද පෙරවරුවේ නව වසර වෙනුවෙන් සංකේතාත්මකව වැඩ කටයුතු ආරම්භ කළේ මේ අයුරින්. වන අලි ගැටලු වලට විසඳුම් අපේක්ෂාවෙන් මහියංගනය විල්ලුව වැව ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක් ඊයේ රාත්‍රියේ පන්දම් දල්වාගෙන විරෝධතාවයකට එක් වුණා. වනාලි ගැටලුවට විසඳුම් ඉල්ලා ගිනි පන්දම් දල්වාගෙන ඊයේ රාත්‍රිය 8ට පමණ මහියංගනය පූජා නගරේ විල්ලුව වැව ගම්මානයේ ගම්වාසීන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා. මහත් අර්බුදයක් වැති වන අලි ගැටලුව සඳහා ස්ථිර විසඳුමක් ඉල්ලමිනුයි මෙම විරෝධතාකරුවන් විරෝධතාවයට එක් වුණේ. මහියංගනයේ සහ මිනිපේ ගොවි ජනපදයේ උග්‍රවන වන අලි තර්ජනයට ස්ථිර විසඳුම් ඉල්ලා වල්සපුගල උපවාසයට සමගාමීව මහියංගන නගර මැදේ පැවැත්වෙන අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ අදට දින 34ක් ගත වේතත් මෙවනතුරු බලධාරීන් ඊට සමග महापात्रेन्द्रेन අලි මිනිස් ගැටුමට විසඳුම් ලබා දීමේදී සෑම ආණ්ඩුවක්ම අසාර්ථක වී ඇති බව විපක්ෂ නායක සජී ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ආල ජාතික වන උද්‍යානයේ සුබ සාධක සංගමයේ සමග පැවති හමුවකට එක් වෙමින් වන අලි මිනිස් ගැටලුව බරපතල ප්‍රශ්නය. ඇත්ත කතා කරනවා නම් කිසිම ආණ්ඩුවකට බැරි වෙලා තිබෙනවා මේ ප්‍රශ්නෙට විසඳුම් ලබා දෙන්න. අපි ආණ්ඩු කාලෙත් ඒ විසඳුම තිරසරව ලබා දෙන්නට බැරි වුණා. ඒක තමයි ඇත්ත කතාව. හැම ආණ්ඩුවක්ම අසාර්ථකයි. වන අලි මිනිස් ගැටුමට විසඳුම් ලබා දීමේ කාර්යවේ. ඒක තමයි තිත්ත ඇත්ත. අපේ රටේ පැහැදිලි වැඩපිළිවෙලක් නැහැ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය. ඒව ගැන කතා කරන්නවත් දැන් ලෝකේ මහා දියුණු රටවල් නූතන ක්‍රමවේද උපයෝගී කරගෙන ඝන අපද්‍රව්‍ය කළමනාකරණය බොහොම සාර්ථකව ක්‍රියාත්මක කරනවා. අපේ රටේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම කුණු කඳු හරහා කුණු අලවල් හරහා පරිසරය සම්පූර්ණයෙන්ම කෙලස මරු පහරවල් එල්ල කරමින් අපේ රටේ තියෙන එකම කළමනාකරණය කුණු අලවල් නිර්මාණය කිරීම. කිසිම ආණ්ඩුවකට බැරි වෙලා තිබෙනවා මේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට විසඳුම් ලබා. මේක අපේ රටේ අනාගතයේ තව තවත් උග්‍ර වෙන බරපතල ප්‍රශ්නයක්. එක පැත්තකින් කැලෑ පාළුව, කැලෑ ත්‍රස්තවාදය, තවත් පැත්තකින් තරඟයට කුණු වලවල් බිහිවීම. දැන් රටපටාපුවත් කිහිපයක් කෙටියෙන්. 2016 මාර්තු මාස 29 දින සිදු වූ බැඳුම් කර වෙන්දේ සිට අදාළ සැකකරුවන්ට ඇප ලබා දීමේ නියෝගයේ අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කර තිබෙනවා.
පසුගියදා කොළඹ නිලුම්පොකුණ රංගහලේ පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තෝරා ගැනීම තරගයේදී ඇති වූ කලහකාරී සිද්ධියේ සැකකාරියන් වන ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ මෝස්තර නිරූපිකාවක වන චූලා පද්මේන්ද්‍ර යන අය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ හග්ගල උද්භිත උද්‍යානය ආසන්නයේ ඇති මහවංගුව ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදු වූ රියනතුරුකින් එම මාර්ගයේ ගමන් කරත් මගින් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු වී තිබෙනවා. මෙම අනතුර සිදු වී ඇත්තේ නුවරඑළිය සිට වැලිමඩ දක්වා ධාවනය කළ මෝටර් රථයක් රියදුරට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ගල්කමුව මූලික රෝහලේ බාහිර ප්‍රතිකාර අංශයේ වෙත අද දිනේදී ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි සියලු රෝගීන් හට සිටුවීමට පැලේ බැගින් ලබා දීමේ අපූර්ව වැඩසටහනක් අද පෙරවරුවේ ක්‍රියාත්මක කරනවා. ඒ දහවල් 12 සිට අද උදැසන 6 දක්වා පොලිසිය විසින් ක්‍රියාත්මක කළ බිමත රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමට අදාළ පයාකල ප්‍රදේශයේ වැඩසටහන මෙලෙස ක්‍රියාත්මක වුණා. නවලපිටිය ශ්‍රීපාද මූලික පිරිවෙනේ දේව ප්‍රතිමාවන් අසල සහ බුදුමැදුරෙහි තිබෙන පින්කට කඩා එහි මුදල් සොරා ගැනීමට පැමිණි සැකකරුවෙකු නවලපිටිය පොලිසිය විසින් අදාළියම අත්අඩංගුවටගෙන තිබෙනවා. ඊ රාත්‍රී 9:45ට පමණ පිරිවෙනට පැමිණි තරුණයෙකු දේව ප්‍රතිමාව අසල සහ බුදුමැදුරෙහි තිබෙන පින්කට කැඩීමට උත්සාහ කරන අයුරු විහාරාධිපති හිමියන් විසින් දැක සැකකරු අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී සැකකරු පලා ගොස් තිබෙනවා. පසුව විහාරාධිපති හිමියන් විසින් නවලපිටිය පොලිසියට සිදු කරන ලද දැනුම් දීමක් මත සැකකරු නවලපිටිය සොයිසාපුර ප්‍රදේශයේ සැඟව සිටි නවලපිටිය පොලිසිය රාත්‍රී ජංගම මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. දලිත හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. මෙම පුවත තුල තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. ඔබට සුබදායි රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.